කතා කරන්නේ මේ අර මියන් කුමාර හස්තිරාජයා අපේ බිල්ලංවිල හාමුදුරුවන්වත් අපවත් වෙන්න පොඩි ටච් එකක් දුන්නනේ. මේ කතාව තමයි මේ කතා කරන්නේ. මොකද අපි දන්නවා අද මේ ඓතිහාසික ස්ථානය කියන්නේ පංචමහා බලවේග පංචමහා වාද වලින් ස්ථානයක් තමයි මේ අපි මේ ඉන්නේ. මේ බලන්නකො මේ අපේ ස්වාමීන් වහන්සේ ගුණානන්ද හාමුදුරුවෝ ගුණානන්ද ස්තූපේ ගාව. මොකද අද හාමුදුරුවරු පාදට භික්ෂුවක් වෙනවා. ඒ ගැන කතාව තමයි. මේ පාදට භික්ෂුව කියන්නේ භික්ෂුත්වයට නොගැලපෙන දේවල් තමයි කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කරොත් ওই මාගල් කන්දේ සුදත්ත ගිහිල්ලා අර ඒ නියන් කුමාර අලිය ගාවට ගියාම ඒ අලිය දුටුකොටේකින් ගැව්වා. ඒ දඬුවමත් දුන්නේ. මොකද මේ පාදට භික්ෂුව කියන්නේ එයා තමයි ඔය අලියතුන් සංරක්ෂණය කිරීම සහ අලියතුන් බලා ගැනීම එකේ සභාපතිතුමා. නමුත් එයාට අයිතියක් නැහැ. එයා අලියතුන් මෙයා ගාවත් නැහැ. එයාගේ අලිගෙන්ඩක්වත් අතේ නැහැ. කමන්න ඒක වෙනම කතාවක් කියලා කතා කරමුකෝ. නමුත් මෙයාගේ ඉතිහාසය අරන් බැලුවොත් මේ හාමුදුරුවෝ පොලිසිය හිටියේ පීසී වෙලා හිටියේ පොරකංගල්ල මාට්ටු අනගාටුවෙන් හරි කියන්න ඕන ආර්පීසී ඉඳලා ඊට පස්සේ පීසී වුණා පොරකංගල්ල මාට්ටු වෙලා ඒස්පී කෙනෙක්ගේ ඉන්ඩිරික් කළා. ඊට පස්සේ තම්බින්ගේ වැඩ කරලා තම්බි ගහලා පෙන්නුවා. ඊට පස්සේ තමයි මට හිතුනේ තම්බින්ගෙන් පලි ගන්න ඕන නම් අර ඥානසාර හාමුදුරුවෝ ගාවට යන්න ඕන කියලා. ඥානසාර හාමුදුරුවෝ කියන අර බීලා වුණානේ දඬුවම් ලැබුවානේ යට කළා ගෞරව සාවියෙන්. ඒ ආමෘත් එක එකතු වෙලා ඉතින් ලොකු වැඩ කොටසක් කරගෙන ආවා තම්බින්ට විරුද්ධ. ඒ කියන්නේ ජාතිවාදී වකුර්ල වැඩ කොටසක් කරගෙන ආවා. ඒ කතන්දර ඒ කියන්නේ මොකද විශේෂයෙන්ම වටරැක විජිත කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. එයා ජාතිවාදීට එරෙහිව ගිහිල්ලා එයා බුදු බල සේනාවෙන් බුදු ගන්නවට එරෙහිව එයා ගිහිල්ලා උපවාසයක් කළා. අර ජනාධිපති ලේකම්කාරය ඉදිරිපිට එතන කට්ටියත් ඇවිල්ලා කිව්වේ අනේ උපවාසය අපි ගාව විතර කමන්නේ නැහැ. ආ බොඩකින් ඒ මාගල් කන්දේ සුද්දත්තයි ඥානසාරයි ගුණන්ට දෙන උත්තරතුරු ඇවිල්ලා ඉන්නවා උපවාසයරත් ගහයි කියලා. හරියට මේ වැඩේ වුණා. එම ස්ථානයේ මම සිරස නිවස ගත් ගියා වගේ කිමින් කියන්නේ. ඇවිල්ලා ගුණවරුන් මැල්ලා ගිහුවල ඉතින් මට මේ පොඩි දුවෙකුත් ඉන්න නිසා කියන්න බෑ. ඒ කතාව. ඉතින් එහෙම තමයි ඒගොල්ලන්ගේ හැසිරීම. හැසිරීම අජපල්. අජපල් කියන්නේ ඇඟේ පච්ච තියෙන සිවුරත් අමුතු විදියකට පෙරෝගෙන ඉන්නේ. උන්ගේ පාදර ක්‍රියා නිසා තමයි මේ රට විනාශ වුණේ. වොයිස් කට් නිකා ඉන්නේ. අර දුමින්ද සිල්ලට කිව්වනේ. ඔය සල්ලි වලට වැඩ කරන්නේ දුමින්ද සිල්ලට කිව්වම අතු පිටු වෙන පොසත් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ කටවල් කන්න එපෑ මේ වගේ බොරු කියන ගණයෙන්ගේ. ඒ කියන්නේ බුද්ධාගම මේ වෙනකොට පාදඩ කරණයට ලක් වෙලා මේ ඓතිහාසික කිඳිමේ ඉඳලා මේ ගැන කියන්න ඕන. අපේ රට බේරගත්තේ අපේ ජාතිය බේරගත්තේ පංචමහා බලවේගෙන් එකක් තමයි මේ ගුණානන්ද හාමුදුරුවෝ. අනේ ඔබ වහන්සේලා මගේ කට්ටිය තේරෙන්නේ පහළ වෙන්න ඕන. මේ මිසිසුණු මිනිස්සුකෙන් මේ රට ගලව ගන්න එදා කතෝලික ජනයාගෙන් වෙන හානිය. ඒ කියන්නේ විශාල වශයෙන් මේ වාදේ නොකර නම් අද මේක කතෝලික රාජ්‍යයක්. ඒක වෙනම කතාවක්. මේ වෙලාවේ නොකර ඉන්න ඕන. නමුත් අපි තියාගන්න ඕන මේ පාදඩ භික්ෂුවන්ගෙන් අපි රට බේර ගන්න ඕන. ඒ නිසා මම කියනවා මම මේ පානදුරේ ඓතිහාසික ස්ථානයේ ඉඳන් තමයි කතා කරන්නේ. අපේ මුගෙට් පෙට්ටුවේ ගුණානන්ද හාමුදුරුවෝ මේ ගුණානන්ද හාමුදුරුවෝ මෙහෙට වැඩියේ. අතන තියෙනවා මේ පන්සලක් තියෙනවා මොකද රංකොත් විහාර කියලා. ඒ රංකොත් විහාරේ ගාවට තමයි වැඩලා මේ වාදේ කරේ. ඒ වගේම ලංකාවේ ප්‍රථම බෞද්ධ විද්‍යාලය තමයි අතන තියෙන උපාධ්‍යා විද්‍යාලේ. මේ මීට හැම්පස්සේ තියෙන්නේ බිම්බිම පානදුරේ ආතර් විදියස් ඒ කොස්මාමා ජාතියට බත සපයන්න ඕන කියලා හදපු කොස්මාමගේ මේ පිටිපස්සේ තියෙනවා. එනම් ඓතිහාසික නගරේ ඉඳලා මේ මිසිසුදු බලවේග අපි පරාජය කළා වගේ එදා මේ පාදඩ භික්ෂූන්ලා අපි පරාජය කරන්න ඕන. ටොක් විත් ලාල් මගේ YouTube channel එකේ නම් subscribe කරගන්න. ජය වේවා.